ීඩියෝ එකෙන් ඔබට ගේන්නේෙ කහ වගා කරනාා කාරය ගැෙනයි නිවසී කුස්සියට නැතුවම බැරි කුළු බඩුවක් තමයි කහ කියන්නේ විශබීජ නසන්නට ඒවාගේම ආහාර වර්ණ ගන්නන්නත් අපූ හැකියාවක් කහවලට තියෙනවා අද වෙනවිට කහසඳහා වෙදපලේ ඉහළ ඉල්ලුමක් පවතිනවා ඒවාගේම රත්තරන් වගේ මිලි හළගිහින්. කහ වගාකර වෙළඳපට ඉදිරිපත් කිරීමෙන් ඔබටත් ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන් ඉතින් අපි අද බලමු ඉඩකඩ අඩු ගෙවත්තක වුුණත් සාර්ථකව කහ වගා කරන්නේ කොහොමද කියලා. කහ මළුවල වගා කර හැටි අපිදැම් බලමු. කහ වගාකිරීම සඳහා බඳුනක් තෝරාගැනීමේදී සිමන්ති මැටි පලාස්ටික්වැනි බඳුන් භාවිතා කළ හැකි. ඊට අමතරව සහල් සීනි පිටි ආදියගෙනන්නේෙ ඉවත දමන මළුත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හිදදි කිලෝග්‍රම් පණහ විසි පහේ ගබඩා කරන මළු වඩාත් සුදුසුයි කියීලෝ දහයක මළු භාවිතා කළොත් කහාල බැසීමට ඇති ඉඩකඩ අඩු නිසා අස්වන්න අඩු වෙන්න පුළුවන්. මෙහිදී අවම පොලිතිම් මළු භාවිතා කරන්න වුනත් පුළුවන්. නමුත් එහිදී ජලවහනේ මනනා ලෙස සිදුකරගණනිට ප්‍රමාණවත් පරිදි දුෘ සකස් කරගැනීම අවශ්‍යයි. මළුවල වගා කිරීමේදී සීමිත ඉඩකඩකු නත් කලන්න පුළුවන් නඩත්තු කිරීමත් ඉතාමත් පහසුයි ඒ වගේම ලෙඩරෝග පැතිරීමත් තවමයි අපි දැම් බලමු බීජාල තෝරගන්න කොහොමද කියලා සිටුවීමට තෝරාගන්නා බීජාල මාස දහයක් පමණ පැරණි හොඳින් මේරු නිරෝගි අලවෙ ඕනේ ඒ මව්වලේක බර ග්‍රම් තිහත් ඉස්පහත් අතර වීයුති ඒගේම වගාවේ දිලී රහනිියාවෝම කර ගැනීම සඳහා මේ අල සිටුවීමට පෙර මැන්කොසෙබ් දිලිර නාශකයෙන් ක්‍රෑම් තිසටක් ජලය ලීටර් දහයක දියකර අල විනාඩිතියක් එහි ගිල්වා තැබිය යුතුයි ඉන් පසු තමමා සිටුවීම කළ යුත්තේ. රෝපණ මාධ්‍යදෙන් අප සකස් කරනාාකාරය බලමු මේ සඳහා ගොම හෝ කොම්පෝස් කොටස් එකක් දිරාගිය කොළරොඩු සහිත මතුපිට පොස් පස් කොටස් දෙකක් කපාගත් අමු පොල්ලෙලි අඩක් පිලිසු දහයියා වැලි. ගගක වැලි නම් ඉතාමත් සුදුසුයි. වැලි එකතු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජලවහන ක්‍රමවත්ත සිදුකර ගැනීමට. පොල්ලෙලි හැර අනෙක් සියලු දවල් මිශ්්‍ර කිරීමෙන් සාරවත් වගා මාධ්‍යයක් සකස් කරගන්න පුළුවන්. ඉන් පසු පොලිසැක් ිලෝග්‍රෑම් පණහකොහෝ විසිපහක මල්ලක් යොදාගන්නේ නම් එහි උසභාගයක් වනසේ දෙකට නවාගෙන, ඉහළ ධාරේ සිට අඟල් හතරක් පමණ ඉඩ ඉතිරිවනසේ වගා මාධ්‍ය පුරවන්න ඕනේ ඒදී මුලින්ම පොල්ලෙලි අතුරා ඊට ඔඩින් වගා මාධ්‍ය අතුරන්න පුරවාගත් බඳනට ට්‍රිප් සුපර් පොස්පේඩ ග්‍රම් හයක් එකතුකර මිශ්්‍ර කරගන්න. සකස්කරගත් අලවලින් ග්‍රෑම් දහයක් එක් බෑගයක් සඳහා ප්‍රමාණවත් වන අතර ඒ අල ත්‍රිකෝනාකාර සමාන දුරින් සකස්කර වලවල් තුනක සිටි වියයුතුයි එක් වලකට ග්‍රෑම් තිහ තිස්පා පමණ වැටනසේ දමා සිටවා ගන්න. අපි දැම් බලමු නඩත්තුව සඳහා පවත්වා ගන්නේ කොහොමද කියලා බඳුන් මාධ්‍යයට ප්‍රමාණුවත් ලස කාපනික පහර භාවිතා කරන නිසා රසානික පහර අත්‍යවශ්‍ය නොවුනත් අවශ්‍යනම් රසානික පොහොරයදීමට පුළුවන්. රසානික පහර යොදන්නේ නම් බීජ සිටවා මාස එක හමාරක් කිය සහ මාස තුුණකින් මියරියට of පොටේස් ග්‍රම් දහයක් ජලය ලීටරය එක දියකර එක් මල්ලකට බැගින් යෙදයුතුයි ඒවාගේම මුල්මාස පහතුළ දින දෙකකට වරක් ජලය සැපීම කළ යුතුයි. ඊට අමතරව අතිවශ්‍යතාවය අනුව ඒවාගේම දේශගුණේසාහ වගා මාධ්‍ය තත්ත්වය සලකා බලා ජලය සැපය යුතුයි. කහවකාවට සියට විස්සත් හතලිහත් අතර සෙවන තිබීම ඉතාම සුදුසුයි. ඒවාගේම ගස්සනින් ලැබෙන ස්භාවික සෙවනත් ඉතාම සුදුසුයි. ඒ වගේම කහවගාවට වසුන් යෙදීමත් අනිවාර්යෙම කළයුත්තක්. බීජ පැලකිරීමෙන් පසුව මළුවල ඉහළ අඟල් දෙකතුනක තට්ටුවක් ලෙස වසුන්යෙදයුතුයි. වසුන් සඳහා පිදුරු දිරාගේ යතුකුඩු දහයියා ආදිය භාවිතා කරන්න පුළුවන්. කොල පොහොරක් ලෙස ගිනිසීරයා භාවිතා කරන්න පුළුවන්. සිරයා වැස්ම මාස තුනක්වත් තිබියුතුයි ගහයානක් මාස පහක්වත් වසුන තිබීතී වසුන දිරාපත් වූ විට අලුත්තින් එකතු කිරීමත් වල් පැළ ගලවා දැමීමත් කහ පැලි වර්ධනයට වඩාත්වදගත් දැන් අපි බලමු අත්සන්න නෙලී හා සැකසීම ගැන කහ පැලේ සිටුව මාස අටත් දහයකි ශාකය පට්නත භාවයට පත්වෙනවා ඒවගේම ගස ක්‍රමෙන් වියලීයනවා එවිට පිහියකින් ගස කපා අත්මල්ලුවකින් අස්්‍රයන පරිස්සමින් ගලවාගන්න පුළුවන් අමුකහ මාස තුනක් පමණ කාලයක් කල්ත බාගන්නත් පුළුවන් කහ වියලා හෝ කුඩුලෙසිට සකස්කර කල්තබාගන්න පුළුවන් කහ තම්බා අව්වේ වියලාගෙන වසරක් පමණ කාලයක් කල්තබාගන්න පුළුවන් ඉතිං ඔබත් මේ වීඩියුව එකට කැමති නම් ලයිකිගදදාල මගේ චැනල්ල එක සබස්කයිබ් කරන්න